මූලිකවම කියන්න ඕනේ මේක හදවතින් හිතපු දෙයක්. ඉතින් මට සජිබෙන් විනය පරීක්ෂණයක් කරනවා මම ඒක ගැන සතුටුයි. ඉතින් මට කතා කරන්න කියන්න දේවල් තියෙනවා. හැබැයි මම සජිබේ දාලා ඇවිල්ලා නැහැ. මේක නිර්පාක්ෂික අරගලයක්. නිර්පාක්ෂික ආණ්ඩුවක්. ඒකට අපි ස්වාධීන වීමක් තමයි මේ මොහොතේ උනේ කියන එක මුලින්ම මතක් කරගන්න. මේ රට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ පක්ෂ දේශපාලනයක්ද එහෙම නැත්නම් රටට විසඳුමක්ද කියන එක. ඔව් මම සර් ෆේල් කිව්වා. මම සර්ගේ සාපේ කිව්වා. මිසියලු දේ මම කිව්වා. මම තවමත් ඒකේ ඒ විදිහටම කියනවා සර් ෆේල්. මේක සාපයක් කියන එක මම බය නැතුව තවමත් කියනවා. අපි ඉන්නේ දේශපාලනය කරන තැනක නෙමෙයි. අපි ඉන්න ඕනේ මේ වෙලාවේ රට ගැන හිතලා. මිනිසුන්ගේ දුක් විඳින තත්වෙට මේක එකතු වෙච්ච ආණ්ඩුවකින් වැඩ කරන්න. හැබැයි මතක තියාගන්න. ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යන්න ඕනේ කියන ස්ථාවරයේ දශමයක්වත් වෙනසක් නැහැ. මට මඩ ගන්න සජිබේ මන්ත්‍රීවරුන්ට හරි මගේ ආදරණීය මිත්‍රයන්ට හරි සජිබේ පාක්ෂිකයන්ට හරි කියනවා මම අද මේ කරන්නේ සජිබේ වෙනුවෙන්. සජිබේට ගන්න බැරි තීරණය ඒකමතිකව ගන්න ඕනි කියලා එහෙම නැත්නම් එකමුතුවෙන් ගන්න ඕනි කියලා කිව්වට සජිබේ කරන්න තිබ්බ දෙයක් නොකරපු එකක්. මම තාම සජිබේ නියෝජනය කරනවා. සජිබේ මෙහෙයුම් ප්‍රධානිය හැටියට සජිබේ හැම වැඩසටහනක්ම දුරකථනය ලාංජනීය ලොන්ච් එකේ ඉඳන් මැයි දිනේ වෙනකම් හැමදේම කරේ මම. ඒ නිසා මට දුකක් තියෙනවා ඒ සජිබේත් එක්ක මෙහෙම තීරණයක් ගන්න වෙච්ච එක. හැබැයි අපි පක්ෂය ඇතුලේ දැවැන්ත සටනක් දින 5ක් තිස්සේ කරා. ඒත් අපිට තේරුණා මේ වගකීම බාර ගන්න කවුරුත් නැහැ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයට මම දොස් කියන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න. සංසුන් මූලක කවදාවත් දක්ෂ නැවියෝ බිහි කරන්නේ නැහැ. මේ වෙලාවේ අපි එකතු වෙන්නේ නැතුව පැත්තක ඉඳන් දේශපාලනය කරන්න යනවා නම් මගේ පෞද්ගලිකව මගේ හදවතට ඒක විරුද්ධයි. ඒ නිසයි මේ හදවතින් තීන්දුව ගත්තේ. මේ විදියටම ඊට වඩා අඬලා කිව්වා. අපේ පක්ෂය තුල දක්ෂ මිනිස්සු ඉන්නවා. තරුණ මන්ත්‍රීවරු සජිබේ කියන්නේ අනාගතේ. ඒක ගැන දෙකක් නැහැ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එක්ක අපි මේ යන්නේ දේශපාලන පිළපැණිල්ලක් නෙමෙයි. තාමත් පටු දේශපාලන විදියට හිතනවා නම් මුන් සල්ලි අරන් පැන්නා කියලා මට නම් ඒ චෝදනාව ගන්න බෑ. මම ඕනම කෙනෙක්ට අභියෝග කරනවා මගේ වත්කම් බැරකම් බලන්න. හම්බු කරපු හැමදේම තියෙන්නේ තාත්තා දීපු. ඇත්තට හම්බු කරන්න හම්බු වෙලා නැහැ. මේ රටේ ලොකු අභියෝගයක් මාත් මනුෂ්‍යත් බාරගත්තා. අපි දෙන්නව රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස කරලා හරි මේ දෙක දුන්නේ. අපිට තේරෙනවා නම් බැසිල් රාජපක්ෂ කකුලෙන් අදිනවා මේ ආණ්ඩුවට යන්න දෙන්නේ නැහැ. එහෙම කියලා තේරෙනවා නම් අපිව සජිබේ ගත්තත් එකයි නැත්තත් එකයි අපි සුවාදිනවා. අපි මේ කරේ අපි හෘද සාක්ෂියත් එක්ක සටන් කරලා.